පැතිකඩ සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග පෞගිය නොවැම්බර් 17 වෙනිදා අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අයවැය ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට ඒ තුල සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවේ අඩංගු කරුණු වලට අනුරූපී අයවැයක් ඉදිරිපත් කරන බවයි එතුමන් සඳහන් කළේ ඒ වගේම 2021 23 අතර කාලය සඳහා මැද කාලීන දැක්මක් සහිත ප්‍රතිපත්තිමය රාමුවක් ඇති ආර්ථික දැක්මකුත් ඉදිරිපත් කෙරුණා 2023 ලංකාවේ වැදගත් වසරක් ලංකාවට නිදහස ලැබලා අවුරුදු 75 පිරෙන්නේ 2023 දී 2023 හුඟක් ඉස්සරහ නෙමෙයි තව මාස 25කින් අපි 2023ට ළඟා වෙනවා මේ අවුරුදු 75 පිරෙන අවස්ථාවේ අපේ ආර්ථිකය නිවැරදි දිශානතියකට අපිට හසුරවන්නට පුළුවන් වේද මම ඒ පිළිබඳව විශේෂයෙන්ම අද දැනගන්නට ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ආරාධනා කළා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාට ආයිබෝවන් ආචාර්ය රාඝවන් මැතිතුමනි මුලින්ම ආචාර්ය රාඝවන් මැතිතුමනි දැන් මේ රජය මැද කාලීන ආර්ථික දැක්මත් සහිතවයි අයවැය ඉදිරිපත් කළේ මේ ඉදිරිපත් කිරීම තුළ විශේෂයෙන් සඳහන් කරනවා ලංකාව අවබෝධ කරගත යුතුව තියෙන බව අග්‍රාමාත්‍යවරයා නිශ්චිතව කියනවා ලංකාව කාර්මික ආර්ථිකයකින් තාක්ෂණ ආර්ථිකයකට ගමන් කරන බව විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයා මේ කාරණය සඳහන් කරනවා මේ කල්පනාව තුළ අපි ගෝලීය ආර්ථිකයේ විශේෂයෙන් හිතිය යුතු දේවල් මොනවද වැදගත් ප්‍රශ්නයක් ගොඩනගන්නේ මම හිතන්නේ ඊට කලින් මට මේ අවසර දෙන්න ඔබගේ ප්‍රවේශය සඳහා ඔබ ලබා ගත්තා වූ මේ විවෘත කරපු දොරටුව ඒ දොරටුව නම් අපේ රාජ්‍ය පිළිබඳව ඔබම කිව්වා හැටියට 23 කියන්නේ අපිට 2023 කියන්නේ ඉතා වැදගත් වර්ෂයක් මොකද ශ්‍රී ලංකාව අවුරුදු 4443කට පස්සේ විදේශීය සුදු ආක්‍රමණයෙන් පස්සේ අපි නිදහස ලැබලා අවුරුදු 75ක් ලැබෙන වසරේදී අපි ඇසිය යුතු ප්‍රශ්නය නම් අපේ රාජ්‍යය කෙබඳු රාජ්‍යද යන පිළිබඳව දැන් මේ ප්‍රශ්නය මම හිතන්නේ ඉතා ගැඹුරෙන් වෙනම සාකච්ඡා කළ යුතු දෙයක් මම ඒ වගේම කිව්ව යුත්තේ මම ආර්ථික විද්‍යා විශේෂඥයෙක් නොවේ මගේ ශික්ෂණය දේශපාලන විද්‍යාවයි ඒක නිසා මම මේ අයවැයත් ඔබ අසන ප්‍රශ්නත් මම දකින්නේ දේශපාලන කෝණයකින් රාජ්‍ය නිර්මාණයේදී ශ්‍රී ලංකාව තෝරාගත්තා වූ 47 දී තෝරාගත්තා වූ එවකට තිබුණු වපසරිය ජාතික තත්ත්වයන් විදේශීය තත්ත්වයන් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලෝකයේ තිබුණු අපි තෝරාගත්ත මාර්ගය තමයි අපි සුබසාධක ආර්ථිකයක් සහිත වූ රාජ්‍ය කරා ගොඩනගනවා කියන එක. ඒක තමයි අපේ පියවර තිබුණේ. මොකද අද වෙනතුරුත් 75 වසර ගත කරලත් අපි තාමත් භ්‍රමණය වන්නේ බහුතරවම මේ සුබසාධක ආර්ථික එදා ඒ පටන්ගත් සුබසාධක ආර්ථික ජයග්‍රහණ රටාව ඇතම් වෙලාවට අවශ්‍ය කරලා තියෙන්න පුළුවන්. මා කලින් කිව්වා වගේ සේවස් 4කට පස්සේ අපේ ජනතාව හුස්ම ගන්නට අවශ්‍ය කරන තමන්ගේ නිදහස අහස දිහා තමන් නිදහස රටක ජීවත් වෙනවා කියන එක අත්දකින්න වෙන්නේ නිදහසෙන් ලැබෙන නිදහස් අධ්‍යාපනය නිදහස් බෙහෙත් නිදහස් මන්මාවත් කියන මේ සුබසාධක භ්‍රමණය සුබසාධක සංකල්පය තුළ භ්‍රමණය වෙනවා. නමුත් ලෝකය අද වෙනස් වී ඇත. අද අවුරුදු 75ක් ගත වුණු තැන අපට මේ කොරෝනාව නිසා නෙමෙයි මම කියන්නේ. ඊට වඩා කොරෝනා සිදු නොවුණත් අපට මහා පරිමාණයේ අභියෝගයන් රාශියක් තිබුණු මොහොතක තමයි අතිගරු ජනාධිපතිතුමා ඡන්දයට ඔහුගේ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී රට හදන සෞභාග්‍ය දැක්ම කියන එක ලියවුනේ. ඊට පස්සේ ඒ ලියවන කාලයත් මේ ඉදිරිපත් කරපු අයවැය ආරම්භ කාලයේදී කොරෝනාව පිළිබඳව ප්‍රදහසක් තිබුණේ නැහැ. එතකොට සියලු තත්වයන් බෞද්ධ චින්තනය අනුව මම හිතනවා එක්තරා විදිහකට මේ කොරෝනා මේක මම කියන්න කිව්වේ තමයි කොරෝනාව ඇත්තටම සාපයක් නෙමෙයි. ඒක ආශිර්වාදයකුත් එක්ක. මොකද සියලු තත්වයන් වෙනස් කළ හැකි ඇහැට නොපෙනෙන ශක්තියක් නැත්නම් බලයක් තිබෙනවායි කියන එක මිනිසා මිනිස් වර්ගය අවබෝධ කරගත යුතු අවස්ථාවක් මේ ලැබී තිබෙන්නේ. පරිභෝජන වාදයට සම්පූර්ණ යටවී නාසා ආයතනය කිව්වා මේ අවුරුද්ද කියන්නේ 2021 අවුරුද්ද අවසානයේදී බ්‍රහස්පති ලෝකයේට ඇතුල් වෙන්නට පුළුවන් යානාවක් අපි
යවනවා නැත්නම් පරිත කරන්නට පුළුවන් කියලා. බ්‍රහස්පති ලෝකෙට කොහොම වෙතත් gedarin pit wenna බැරුව වෙලා තියෙන්නේ දැන්. ඒතර මේ තත්වය මම හිතන්නේ අපට අලුත් මේක සාපයක් වගේ පෙන්නනට අලුත් අවකාශයක් ලබා දී තිබෙනවා. ඒ අලුත් අවකාශය නම් මොකද්ද? රටවල් එක්සත් ජාතීන්ගේ ක්‍රමය ජාතීන් අතරේ තිබෙන සම්බන්ධතාව හැටියට world state order කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා තිබුණාට දවස අවසානයේදී අපි තෙරපමක් ලැබපු මොහොතකදී ඒ ඒ රටවල් තමන්ගේ හිසට තම අතමයි සෙවනැල්ල කියන ඒ සිංහල කියමන වගේම ක්‍රියා කරන්නට පටන් අරන් ආචාර්ය රගවන් ඔබ ඉතා වැදගත් කාරණයක් මතු කරන්නේ ඔබ කියනවා මේ තමන්ගේ හිසට තම අතමයි සෙවනැල්ල කියන්නේ ඔබ මේ කියන්නේ අපි දේශීය ආර්ථිකයක් වෙත මේ 77 තිබිච්ච මොඩලේ ආර්ථිකයකට යා යුතු බවද දේශීය ආර්ථිකයකට යා යුතුයි අනිවාර්යයෙන්ම නමුත් දෙවෙනි කොටසට මම වෙන්නේ නැහැ ඒක 77 මොඩල එක නෙවෙයි 77 මොඩල එකේ තිබුණේ අපිට සීතල යුද්ධය ඉතා අධිකව උච්චතම අවස්ථාවේදී ගෝලීය බලවතුන් අතර තිබුණු තරඟයකදී අපිට අපි ඉන්දියාවයි චීනය අතර ගන්නට තිබුණු ක්‍රියාමාර්ගයන් නිසා ඇති වුණු තත්ත්වයන් සහ වාමාංශිකයන්ගේ බලපෑම මම හිතනවා මේ මොහොතේදී 70 ගැන ඔබතුමා කතා කරපු නිසාම කියන්න ඕනේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකාවේ මේ ලෝකේම පළවෙනි අගමැතිණිය වුණා පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව කාන්තාවක් හැටියට මා දේශපාලන විද්‍යාව උගන්වන ආචාර්යවරයෙක් හැටියට මා ඉතාම ගරු කරනවා හැමදාම මා ආය පිළිබඳව කියවද්දී විදේශ කටයුතුද ආර්ථිකයේද ඊළඟට අපේ ඉන්දියන් සාගරයේ නිව්ක්ලියර් මේ මේ නැෂ්ටික අවියෝජන තොරව තියා ඊළඟට නොබැඳි සමුළුව එවැනි දේවල් කරන්නට මේ ගෘහණියක්ට පුළුවන් උනේ කොහොමද කියන කතාව එක අපි දවසක කතා කරමු අසෝක හරි එතුමේ පිළිබඳ අගය කිරීම මම හිතන කරන 70 ගැන කතා කරමු නමුත් එයා එතුමිට උනේ ඒ ආණ්ඩුව පිටුම වගේම 71 කැරලක් මත උනා 75 ඉඳලා මේ උතුරු නැගෙනහිර දෙමළ ජාතිකවාදය ඉතාමත් අදට ගොඩ නැගුණා 76 දී ඒගොල්ලෝ ඊලාම් රාජ්‍ය පිළිබඳ ප්‍රකාශයක් ඇති කළා ඊළඟට වාමාංශිකයන්ගේ තිබුණු බලපෑම නිසා මම කෙසේ වූ මේ රජය සෞභාග්‍ය දක්ම යටතේ බිහිතු වුණු රජය තුලින් හෙලි දක්වන්නේ කලින් තිබුණු යහපාලන රජයේ මා දැන් ඒ යහපාලන රජයේ ජනාධිපතිවරයා විසින් පත් කරපු ආණ්ඩුකාරවරයෙක් මම අවසාන මාස 10 තුලදී ඒ මාස 10 තුලදී මේ රටේ සිදු වුණු මහාම විපාකය තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ හරහා ගනුදෙනු කරද්දී රාජ්‍ය සමග ගනුදෙනු කරද්දී මට තේරුණ එක දෙයක් තමයි ඒ යහපාලන රාජ්‍ය නැත්තම් ඒ රාපාලන ආණ්ඩුව දුවපු රේල්ලුව ඉතාමත්ම වෙනස් වුණු ගමනක් අපිට නම් කියන්න පුළුවන් ඒකට නව ලිබරල් වාදය කියන්න පුළුවන් ඒකට පරිභෝජන වාදය කියන්න පුළුවන් නමුත් පැහැදිලිව පෙනුණා එය තවදුරටත් ශ්‍රී ලාංකික ජනමනසට ශ්‍රී ලාංකික ආර්ථිකයට ශ්‍රී ලාංකික සංස්කෘතියට කිසිදු විදිහකවත් ගැළපෙන්නේ නැති බව ඒ තුලම ගොඩනැගෙන පරස්පර නිසා කඩා වැටුණා අපි ඔබ මතු කරන කාරණය තව සාකච්ඡා කළ යුතුයි ඔබ කිව්වා 70 ඉන්දියාව සහ චීනය අතර බල තුලනේ වැදගත් වුණා කියලා මෙවර අයවැය ඉදිරිපත් කරමින් මං කැමති අග්‍රාමාත්‍යවරයා මතු කරපු කාරණේ කියන්න භූදේශපාලනික වශයෙන්ද අප රටේ වැදගත්කම සෑම රටකටම දැනෙන යුගයකට අපි ප්‍රවේශ වෙයි තිබෙනවා මේ අග්‍රාමාත්‍යවරයාගේ වචන අපේ අසල්වැසි ඉන්දියාව ඉදිරි දශක කීපය තුළ ලෝකේ ප්‍රබල ආර්ථිකයක් ඊට අමතරව චීනය ඇතුළු ආසියා රටවල් කීපයක්ද ලෝක ආර්ථිකයේ ප්‍රබල ආර්ථිකයන් පහ අතරට පිවිසෙන බව එතුමන්ගේ විශ්වාසය කියන ප්‍රකාශය අයවැය ආරම්භ කරමින් එතුමන් කිව්වා ආචාර්ය රාගම දැන් මේ බලවතුන්ව අපි හඳුනා ගන්නවා වගේම ඔවුන්ම කළමනාකරණය කළ යුතුයි අපේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නට නම් හැබැයි දැන් එකවර කිව්වොත් අපි ඉන්දියාවෙන් කහ ආනයනය නවත්තනවා මේ වගේ එකක් අපි පහුගිය දවසේ දැක්කා ඉන්දීය මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරලා තිබිච්ච ආකාරය එතකොට අර ලෝකයේ රටකට තනිව තීරණ ගන්න අමාරුයි කියන ඔබම මතු කරන තර්කය අපි අසීරු තැනකට ගෙනියනවා නේද මම හිතන්නේ අපි එක්තරා විදිහක අර බලවතුන් අතරේ අපි ඉන්න කියන්නේ දත් 32ක් මැද තිබෙන දිව වගේ අපි හැසිරෙන්න ඕනේ කියන අනිත් අතට ඒක අපේ ශක්තිය මේ භූදේශපාලනික ප්‍රවේශයට ඒ තිබුණාට පැහැදිලිවම ශ්‍රී ලංකාව භූටානයවත් නේපාලයවත් නෙවෙයි භූටානය සහ නේපාලය වරායක්වත් නැතිව තමන්ගේ මායිම් චීනයයි ඉන්දියාවයි අතර බෙදා ගන්න රටවල් දෙකක් මුත් ඒ රටවල් දිහා බලද්දී ඔවුන්ගේ විදේශ කටයුතු සම්බන්ධයෙන් බලද්දී
අපිට වඩා අසීරු තත්වයක ඉන්න රටවල් දෙකක්. නමුත් අපට තිබෙන ආශිර්වාදය මොකද්ද? අපේ බොහෝ පිහිටීම. අපි කාත් එක්කවත් අපේ බෝඩර්ස් නැහැ. ඒ කියන්නේ අපේ මාධ්‍ය සීමා නැහැ. එහෙම දේ සීමා හදාගන්න ආපු අයත් එක්ක අපි ගනුදෙනු කළා හරියට. ඒ වුණාට මේ අවුරුදු 5000ක තිස්සේ අපි දන්න මේ මෑත ශිෂ්ටාචාරයේ මිනිස් ශිෂ්ටාචාරයේදී සේදමාවතේ සිට එක පැත්තකින් මෙහින් චීනයේ සිට සේදමාවත දක්වා එද්දිත් අනිත් පැත්තෙන් රෝමෝ ග්‍රීක ශිෂ්ටාචාරය කලාගෙන ඇවිල්ලා අපට ගහන්දාර දේශය දක්වා නැවතිද්දිත් ඒකේ ළඟට ඉන්දියාවෙන් මතුවුණු චාණක්‍ය කෞටිල්ලිය වගේ අයගේ දර්ශනය ළඟට ජෛන ආගම බුද්ධ ආගම වගේ මහා දාර්ශනිකයන් මේ සියල්ලක්ම ගලාගෙන ආපු ග්‍රෝණියක් අපි දේශපාලන වශයෙන් සංස්කෘතික වශයෙන් ඒක අද අපි කොහොමද අදට ගල්ප ගන්න මගේ ප්‍රශ්නේ එතන තියෙන්නේ ඔව් දැන් අපට අවශ්‍ය වෙන්නේ අශෝක බාහසන ප්‍රශ්නය අපේ විදේශ කටයුතු සම්බන්ධතා අපි කියලා තියෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය නෙමෙයි විදේශ කටයුතු නෙමෙයි අපි කියන්නේ කලාපීය සම්බන්ධ සහ ජාත්‍යන්තර සම්බන්ධතා අමාත්‍යාංශය කියන්නේ ඒ කියන්නේ මේ සම්බන්ධතා කරවනා කරගන්නට අපට අංක 1 ශ්‍රී ලංකා ෆස්ට් කියන පොලිසිය එකේ අපි ඉන්න ඕනේ ඒ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා ප්‍රථම පළමුව ශ්‍රී ලංකා කියන එක. දැන් ඔබ ගෙනහපු එක කහ ප්‍රශ්නය. මම හිතන්නේ අපිට දේශියක් හැටියට අපිට අයිතියක් තිබෙනවා තීරණය ගන්න මෙහෙ වවන්න පුළුවන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් හැටියට තියෙන කහ ලූණු අර්ථාපල් සුදු ලූණු එවැනි දේ අපි හදාගත්තට මම හිතන්නේ යුද ප්‍රකාශ කරන්න පුළුවන් කියලා කෙනෙකු ඉස්සරහට ගත්තා. දැන් ඔය වාර්තා ඔබ කියපු වගේම මම හිතන්නේ ඉන්දියාවේ ප්‍රබල මේ පුවත්පතක් මේ පිළිබඳ දිගටම කතා කරමින් යනවා. තමිල්නාඩුවේ විතරක් රුපියල් මිලියන ඒගොල්ලන්ගේ සල්ලි වලින් 500ක පාඩුවක් තියෙනවායි කියලා මේ මොහොතේදී අපිට කහ ගෙන්නන්න නැති නිසා කියලා. ඒකෙන් තේරෙනවා අපේ ඇතර මේ අයිතිය යුතු අපේ ගොවියාට කියලා. අපේ ගොවියා කළ යුතු දේ. ඒක නිසා තමයි මේ සෞභාගී දැක්ම තුල තිබෙන එක්තරා මේ පිරිත් නූල මම මේ වචනේ පාවිච්චි කරලාට කමක් නැහැ කියලා මම හිතනවා. ඒ කියන්නේ අපේ ට්‍රෙඩ් එක গোল্ডන් ට්‍රෙඩ් එක කියලා කියනවා. ඒකෙන් මොකද්ද? इकोनॉमिक नेशनलिज्म अभी जातिकवादी वेन्ने हुदे आगम भाषा वह वर्गे पीलिबंध अपे आर्थिके तुल अभी जातिकवादी वीयुते जातिकवादी आर्थिके गुणगण्य केसेदयन मूलधर्मे अभी दैंगमत मे हेत्तपास्तनी वसरे दीवत् उदाहरणक वचन मुहुद श्रीलंकानु समुद्रय पीलिबंधव समुद्र आर्थिकयक् पीलिबंधव कथा करवत् नत अपि भारि पहेदले आचार्य राघवन् ऐ අපි ඉන්දියාවට පරණ තිබුණු අපේ ෆෙරි සර්විස් එක ඔව් තලෙයි මන්නාරම් හරහා තිබිච්ච ගමන් කිරීමේ යාන්ත්‍රණය ඔව් ඇයි අද අපිට ආරම්භ කරන්න බැරුව තියෙන්නේ විශාල ජනගහනයකට විශාල වෙළඳපොළකට අපිට සරල විවෘත වෙන්න පුළුවන් අවස්ථාවක් ඒකට අශෝක ඔබ දන්නවා ඔබයි මමයි ජීවත් වුණු කාලයකදීම තමයි මේ යුද්ධය සිදු වුනේ යුද්ධය සිදු වෙලා යුද්ධයට බලපෑම් ඇති කළේ ආරම්භ මූල බීජ දැම්මේ අපේ වැරදුණු විදේශ ප්‍රතිපත්ති නිසා ඉන්දියාව තුලින් තමයි මේකට බෙදුම්වාදී ත්‍රස්වාදී කණ්ඩායම් පුහුණු කිරීම උදාහරණ සිදු වුණේ. ඒතර අපිට තිබුණා ඉතා පැහැදිලි පොඩි අපිට නාවික හමුදාවක් තිබුණේ. ඒ නාවික හමුදාවෙන් අපිට තද බල බලපෑම් තිබුණා. ඒක නිසා අපි తాවකාලිකව ඒක අතිටුවා නැවතුනමුත් මතක තියාගන්න මම ආණ්ඩුකාරය වෙලා ඉඳද්දී අවුරුදු 42ක් වහලා තිබුණු ගුවන් තොටුපළ විරුද්ධ කළා අපි. කොරෝනා ඇවිත් නවත්වන තුරු සම්බන්ධතා අපි පටන් ගත්තා. මම එදා ඒ පටන් ගන්න වෙලාවේ මම කිව්වේ මේක හුදෙක් අන්තර්ජාතික ගුවන් සේවාවක් නෙවෙයි නගරවල දෙකක් අතර පටන් ගන්නා දෙයක් නෙමෙයි පළමුව රාමාත් දෙවනුව බුදුනුත් ආපු මේ ධර්මයේ මාර්ගයයි යුක්තියේ මාර්ගයයි සෙවීම සහ ඒ වෙනුවෙන් විරුද්ධ කිරීමක් කියලා මම කිව්වේ ඒක තමයි විය යුත්තේ ඔබ කිව්වා හරියටම හරි ඉන්දියාව සම්බන්ධයෙන් මිලියන 900ක වෙළඳ පොළක් තිබෙනවා ඉන්දියාවේ පමණක් මිලියන 50කට වඩා ඩොලර් මිලියනයන් කියන්නේ තමන්ගේ මුදල් සංචිතයේ ඩොලර් වලින් මිලියන ගණන් තියන් ඉන්න අය මිලියන 50කට වඩා ඉන්නවා ඒ ආයතක ගනුදෙනු කිරීමේදී අපේ විදේශ විනිමය නැත්නම් සංචාරක කර්මාන්තය අපිට දිනු කරන්න පුළුවන් එක හැකියාව. ඊළඟට අපේ බෞද්ධත්වයේ සංකේතයන් ලංකාවෙන් මම හිතන්නේ අවම වශයෙන් 50000ක් විතර යනවා ඉන්දියාවට බුද්ධගයාවට සාරාණාතයට අනිත් තැන්වලට. මේ යන්නේ ඉතාමත් මධ්‍යම පන්තික නැත්නම් පහළ මධ්‍යම පන්තික බෞද්ධයන්. මේ අයට මේ සේවාව ලබා දෙන්න ඕන. මා ආණ්ඩුකාරවරයා ඉඳද්දී මේ පිළිබඳ උත්සාහ නම් තියෙනවා. නාවික හමුදාව ඉන්දීය ශ්‍රී ලංකන් නාවික හමුදාව මේ පිළිබඳ කටයුතු කරන් ඉන්නවා කොරෝනා තත්ත්වයේ මතුවුන නිසා අපිට කල් දාන්න වුණා ඒක සාරාන්ගේ බොම්බේ නිසා කල් දාන්න වුණා මොකද ඒකට කේරළයේ සහ තමිල්නාඩුවේ සම්බන්ධකම් තිබුණ බව අපි දැනගත්තා නමුත් මේ ඔබ කතා කරපු දේ ශ්‍රී ලංකාව යමෝ විදියක බහුමික අඛණ්ඩතාවයේ අපේ ස්වෛරභාවය මේ මාතෘභූමියේ ස්වෛරභාවය අපි තියාගන්න ගමන්ම අපි දූපතක් නොවී ලොකු සතුලෝකයක් එක්ක ගනුදෙනු කරන්න ලැහස්ති වෙන ආත්ම ශක්තියක් අපි ගොඩනගා ගන්න වෙනවා
ආචාර්ය රගවන් මතු කරන කාරණේ වැදගත්. අපේ අනන්‍යතාවය තබා ගනිමින් ලෝකයට කොහොමද විවෘත වෙන්නේ? මෙවර අයවැය තුල අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා විදේශ තානාපති වරු ව්‍යාපාර ලෝකයේ සමග අපේ සම්බන්ධතා ගොඩනගා ගන්නට විශේෂ අවධානයක් යොමු කළ යුතු බව. ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව. අතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා. අපි සාකච්ඡා කරමින් සිටියේ විදේශ සම්බන්ධතා සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආර්ථික ප්‍රගමණය හොයි ආකාරයෙන් තුලනය කර යුතු කටයුතුත් කියන කාරණය. ආචාර්ය රාඝවන් මැතිතුමනි, අග්‍රාමාත්‍යවරයා මේ අයවැය තුළ විශේෂයෙන් සඳහන් කරනවා විදේශ රටවල් සමග අපි ඇති කරගෙන තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් ෆ්‍රී ට්‍රේඩ් අග්‍රීමන්ට්ස් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නට හේතු වෙලා නැහැ කියන කාරණය. ඇයි මේ වගේ තර්කයක් ගොඩනැගෙන්නේ? ඔව් නැත්නම් පැහැදිලිව කිව යුතුයි අපි දැන් මා කලින් කිව්වා වගේ මේක හිටපු ආණ්ඩුවට දොස් කියනවා කියලා කියන වචන වලින් ඇතමිට හැංගෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ යහපාලනය තුලදී අත්සන් කරගන්නට යෙදුණු යහපාලනයේ මුදල් අමාත්‍යවරු මම හිතන්නේ දෙන්නෙක් හිටියා. ඔව් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා විසින් අත්සන් කරන ලැබපු ගිවිසුම් ශ්‍රී ලංකාව තුල සාකච්ඡාවට භාජනය නොවි. විශේෂයෙන් පරිදිගත මිනිසුන්ගේ උමනාවන් මොනවාද? ඒ මිනිසුන් උදාහරණයක් වශයෙන් ඉඩම් ලබා දීම. ඔක්තෝබර් මාසයේ මම දන්නා හැටියට ඔක්තෝබර් මාසයේ අන්තිම අර අපි කියනවා ලාස්ට් ස්ට්‍රෝක් කියලා. අන්තිමටම ගහපු ඇනේ ඔක්තෝබර් මාසයේ මේ දේශපාලන අර්බුදයට හේතු වුණේ මෙතුවක්කල් මේ රටේ ගොවීන්ට ලබා දී තිබුණු ඉඩම් විකුණන්න බැහැ එයාට. ස්වර්ණ භූමියද ජය භූමියද ඉඩම් දුන්නම විකුණන්න බැහැ එයාට. එයාට පුතාට බාර දෙන්න පුළුවන් දෙන්නම ගොවිතැන් කරන්න නැත්නම් රජයට බාර දෙන්න ඕනේ. නමුත් නීතිය ගේන්න ගියා ඒ ඉඩම් විකුණගෙන කන්න පුළුවන් කියලා. ආචාර්ය රාඝවන් ඒ ඉතාමත් බයවර ආයවැය තුල ඉතාම නිශ්චිතව සඳහන් කරනවා 2000 අංක 6 සමාන 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත වෙනස් කරන්නට යෝජනා කරනවා. එහි තිබුණු රෙගුලාසි මේ පනත තුලින් බලාපොරොත්තු වෙන්නේ අග්‍රාමාත්‍යවරයා අයවැය තුල කියනවා වගා නොකල ඉඩම් වගා කරන ඉඩම් බවට පත් කිරීම තහවුරු කරන්නට බලය දිස්ත්‍රික් ලේකම් වරුන්ට ලබා දීමය කියලා. ආචාර්ය රාඝවන් දැන් අපි දන්නවා උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බොහොමයක් තියෙනවා. ඒ පිරිස ඇතැම් විට රට හැර ගිහින් සමහර විට ඒ ප්‍රදේශයෙන් ඉවත්ව ගිහින්. එතකොට අපි මේ ආයි නිර්මාණය කරගන්නේ ඉඩම් සම්බන්ධයෙන් අර්බුදයක් නෙවෙයි. අර්බුදයක් නෙවෙයි. පැහැදිලි අර්බුදයක් නෙවෙයි. ඉඩම් අයිති වෙන්නේ රාජ්‍යයට. පුද්ගලික ඉඩම් ප්‍රශ්නේ මතු වුණා. ගොඩනැගිලි තියෙනවා, නිවාස තියෙනවා, අවුරුදු 29ක් කඩාවැට්ටක් තිබුණේ ඒවා. ඊට පස්සේ අවුරුදු 10ක් දැන් යුද්ධෙන් පස්සේ අවුරුදු 11ක් දැන් ඒවා අතහැරලා තියෙනවා. එතකොට මේ ඉඩම් පිළිබඳව කෙනෙක් පෞද්ගලිකව හරි තියාගෙන ඉන්නවා නම් මුඩු ඉඩම් කියලා මම හිතන්නේ තවදුරටත් මේ රටේ ආර්ථිකය තුල තියාගන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය 333ක්. එය චීනයේ ජනගහන ඝනත්වයෙන් දෙගුණයකට ආසන්නය. ඒතර අපිට තියෙන හැම අංගලක්ම අපි අපේ ආර්ථිකයට හා සමාජයට බද්ධ වෙන ආකාරයෙන් තියාගන්න ඕනේ කියන එකයි අපේ තර්කය වෙන්නේ. එතකොට වගා නොකරන ඉඩම් තිබෙනවා නම් ඒක පෞද්ගලික ඉඩමක් නම් මම හිතන්නේ රජ එකපාරට කියලා බලෙන් ගන්න යනවායි කියලා ඒක. මොකද අවශ්‍ය වෙන්නේ එය ආර්ථිකයට සම්බන්ධ වෙන්න. ඒ අයට වවන්නත් පුළුවන් ඕනනම්. දැන් උදාහරණයක් වශයෙන් පොල් වගා කිරීම පිළිබඳව උතුරේ තිබෙනවා අක්කර 15,000ක් පොල් වගා කරන්න පුළුවන් ප්‍රමාණ ඉඩම් තිබෙනවා. දැන් ඒවා සමහරවිට පෞද්ගලික අයට. අපි උනන්දු කරන්න යන්නේ කරුණා කරලා මෙන්න මේ කෘෂි ආයතන වලින් උපදෙස් ලබා ගන්න. උගලන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඇයි වගා නොකර ඉන්නේ? මොකද වගා නොකර ඉන්න ඉඩමක් කියන්නේ හුදෙක් ඒ පුද්ගලයාට පමණක් නෙමෙයි පාඩු වෙන්නේ මුළු ආර්ථිකයටම. උදාහරණයක් වශයෙන් අම්පාර මඩකලපුව ප්‍රදේශයේ මැද තිබෙනවා මුඩු ඉඩම් කියලා තනකොළ වැවෙන ප්‍රදේශය. ඒ ප්‍රදේශවල මේ දවස්වල ගරු ආණ්ඩුකාරතුමියගේ නායකත්වය යටතේ බඩ ඉරුංගු වවන්නට ඉඩ දී තිබෙනවා.
බඩිරුගේ අයවන්නේ අපි තහනම් කළා බඩිරුගේ එන්න නේක මොකද බඩිරුගේ තහනම් කරපම මොකද වෙන්නේ කුකුල් පාලනයට ලොකු ප්‍රශ්නයක් වෙනවා කුකුල් ආහාරය සපයන්නේ 90% කින් බඩේන දැන් ඒක දේශීය නිෂ්පාදනය කරන්නට අපි උත්සාහ කරන දෙන්න මොකද එතනදී ප්‍රශ්නයක්ම තියෙනවා නමුත් ඔබ මේ කාරණේ අපි ඊටාම පැහැදිලිව හඳුනාගත්ත කාරණයක් මේක ඒ ප්‍රදේශයේ විශාල විශාල උණුසුමක් ගොඩනගලා තියෙනවා ඔව් මම ඒක තමයි කතා කරන්නේ මේ ප්‍රදේශයේ ඔව් කිරි ගවයන් නැත් කරනවා මම ඒක නිසා ප්‍රශ්න ගත්තේ මේක එතකොට තීරණත මේක ඒ පළාතේ ලොකු උණුසුමක් දේශපාලනඥයන් පැහැදිලිව කතා කරලා කියනවා නෑ නෑ මේ ප්‍රදේශයේ ඉන්නේ ගවයන් නැති කරන පිරිස ඔවුන් අතර මේ ඔව් එතකොට අපිට ඒ අයට බඩේරු ගවණයි නෙමෙයි ඔව් ඒ අයට අපිට දෙන්න වෙනවා ඒ අයට එක පැත්තකින් අපි කියනවා දැන් අපි මේ මොහොතේදී ශ්‍රී ලංකාව මිලියන ඩොලර් මිලියන 300ක් වටින කිරිපිටි ආනයනය කරනවා පවුඩර් පවුඩර් ෆාමින් අපි ආනයනය කරනවා දැන් අපේ උත්සාහය ඇවිල්ලා කිරි නිෂ්පාදනය වැඩි කරන්නට කිරි නිෂ්පාදනය වැඩි කරලා කිරි මිලදී අරගෙන ඒවා අපට ලංකාව තුල සරිසන්තේ කරන්න. එතකොට මෙතන තියෙනවා ඝට්ටනයක්. ඔබ කියපු කතාවම හරි. ඔබ පොත් මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් නිසා ඔබට තේරෙනවා එතකොට එකපාරටම මෙතන කිරි ගොවියා වෙන කතා කරනවා තමන්ගේ ලක්ෂ දෙකක් මේ ගහවයන්ට මොකද වෙන්නේ කියලා. මා හිතනවා මේක තමයි අපේ සාමූහික සාකච්ඡා විය යුත්තේ. එකපක්ෂයකින් අච්චා රගවන් ඒ සංවාදය ඔව් ලංකාවේ නැහනේ. ගොක් අඩුයි. ඒකට හේතුව මෙතන තීන්දු ගන්නවා. ඔව්. කේන්ද්‍රයේ තීන්දු ගන්නවා. ඔබ අර කලින් කිව්වා වගේ. ඔව්. මේක පරිධියට ගෙනියනවා. හ්ම්. එතකොට මේ අතර සංවාදයක් නෑ. මම හිතන සංවාදය ඇති වෙන්න ඕනේ පාර්ශ්වයන් විසඳුමක් හොයන්නට. ශ්‍රී ලංකාව මම චිත් මන්ත්‍රී කෙනෙක් නේ. ඔහ සාමාන්‍ය වචනෙන් කියනවනම් මම දේශපාලන විද්‍යාව උගන්නන කෙනෙක්. ලංකාව තුළ මා දකින එක තමයි විසඳුම වෙනුවට ප්‍රශ්නේ විකුණන්න තමයි දේශපාලඥයෝ කැමති වෙන්නේ. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා ප්‍රශ්නේ තමයි විකුණන්නේ. හලෝ ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. මොකද්ද ඔබගේ විසඳුම? කියලා අපි ඔය පාර්ශ්වයට සම්බන්ධ ආණ්ඩුකාරවරිය ඊළඟ පක්ෂ ඊළඟට අපි කියමු මේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න සිංහල ගොවියන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න මුස්ලිම් ගොවියන් මඩකලපුවේ ඉන්න දෙමළ ජනතාවගේ නියෝජිතයන් මේ අයගෙන් අපිට ප්‍රශ්න වලට විසඳුම් තුනක් ලැබෙන්න ඕනේ හරිනම් එකක් නෙමෙයි ලැබෙන්න ඕනේ නමුත් ඒ අපි තාමත් මේ විසඳුම අහන්න නැතුව ඔවුන් එක්ක සාකච්ඡා කරන්න නැතුව නෑ සාකච්ඡා සිදු වෙනවා මේ මොහොතේ සාකච්ඡා සිදු වෙනවා මගේ ප්‍රශ්නේ මේ පළාතේ අය කියන්නේ එහෙම සාකච්ඡාවක් නැහැ තීරණය අරන් ක්‍රියාත්මක කරන්නයි බීමට එන්නේ කියන්නේ මේ සාකච්ඡා සිදු වුණා කච්චක වට දෙකක් මම සහභාගී වුණා මම සහභාගී වුණා ඒකට මම මගේ ප්‍රදේශේ නොවුණාට ගරු ඇමතුමාගේ ඉල්ලීමකට මම සාකච්ඡා වුණා මම දෙපාර්ශ්වයටම කිව්වේ අපි මේ අයවැය තුල හරක් ගැන කතා කරගෙන හරක් අපිට වැදගත් වෙනවා මොකද හරකුන්ගෙන් වැයන අයවැය තියෙනවා නේද මේ මතුවන කාරණේ වඩා දේශපාලන නව ශ්‍රීලන්තය හා ඕස්ට්‍රේලියාව වගේ රටවල් හරක් කරා හරක් ආර්ථිකය ඒගොල්ලන්ගේ තියෙන්නේ අතරම එතකොට මේක අපිට වැදගත් වෙනවා මේ වැදගත් වෙන්නේ හුදෙක් දේශපාලන අයිතිය කොහෙද පදිංචි වෙන්නේ කියන එකට වඩා ඍජුවම ආර්ථිකයට සම්බන්ධයි සංස්කෘතියට සම්බන්ධයි එතකොට මේ දකුණෙන් මොණරාගල පැත්තෙන් උඩට ආවනම් මේ කිරි ගවයන් කිරි ගොවීන් ඒගොල්ලන්ගේ ජීවන රටාව මොකක්ද කියන්නේ මම හිතන්නේ මෙන්න මේක තමයි අශෝක ඔබ මා දන්නවා ඔබගේ පෞද්ගලිකව අපි කතා කරද්දී ඔබ මාධ්‍යවේදී කටියට වගකීමෙන් හැසිරෙන මාධ්‍ය මම ඔබට මේ මූණට කියනවා නෙමෙයි මොකද බොහෝ මාධ්‍යව හැසිරෙන්නේ එහෙම නෙමෙයිනේ මාධ්‍ය විතින් ඔබම කියන හැටියට හතරවෙනි මේ රාජ්‍ය ගොඩනගන හතරවෙනි කණුව විසින් කළ යුත්තේ එවැනි ප්‍රශ්න ඇයි මේ සාකච්ඡා කරන්නට බැරි ඇත්ත తත්වය මොකද්ද මොකද්ද මේ ලක්ෂ දෙකක හරක් කාගද මේ හරක් හැබැයි මාධ්‍ය මේ සිද්ධි වාර්තා කරනවා මිසක් මේ සිද්ධි මතුවෙන්න බලපාන්නේ තීරණ ගන්න අය මධ්‍ය සහ පරිධිය හඳුනා ගන්න නැතුව මේ පිළිබඳ සංවාදයක් ගොඩනගා ගන්නට උනන්දු නොවි ගන්න ක්ෂණික නෑ අසුක සහ කෙටිකාලීන තීරණ නෙමෙයිද මං තව එකක් අඩියක් ගැඹුරට යන්නද මෙතන තියෙන්නේ ඇත්තරම මතු පිටින් පෙනුන මේ ආර්ථික ප්‍රශ්නය ගවයන්ගේ ප්‍රශ්නයට මතුවට එහ ඔබට ගිය ඡන්දදායකයන් බෙදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මෙතන මතුවෙන්නේ එතකොට දෙමළ ජාතික දේශපාලඥයන් බය වෙනවා මේ බඩිරුංග වගා කිරීමට ඉඩ දුන්නොත් ඒ ගොවීන් බහුතරයක් 80% වගේ සිංහල ගොවීන් නිසා ඒගොල්ලෝ පදිංචි වී ඡන්ද දැමීම හා ඡන්ද ලබා ගැනීම බලපෑම නැති කරයි. කියන්නේ වෝටිං පැටර්න් එක ඡන්ද මේ තියෙන සැලසුම වෙනස් කරයි කියන එක තමයි ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන බය. මොකද මේ රටේ මම හිතනවා යුද්ධෙන් පස්සේ අපි නැවත නැවත කිය යුතු දෙයක් තමයි දකුණේ කෙනෙකුට උතුරේ ගිහිල්ලා පාන් හදන්න පුළුවන් සංස්කෘතියක් තිබුණා නිදහසක් තිබුණා ඒක කරන්න දෙන්න ඕනේ මා දන්නවා මාතර ඉන්න කට්ටිය තමයි යාපනයේ බේකරි කළේ ඒ තත්ත්වය අපි ගේන්න ඕනේ ඒ වගේම
මේ තොණ්ඩමන්නාර වල ඉන්න කෙනෙක්ට දුම්කොළ විකුණන්න පුළුවන් වෙන්න ඕනේ දෙවුන්දර තුඩුවේ හරි මාතර හරි මේක ශ්‍රී ලංකාව මේ ශ්‍රී ලංකාව තුල ඔබම බෑමේ අයිතිය තිබෙන්න ඕනේ ඒ අයිතිය තව කවුරු හරි කියනවා නම් නෑ නෑ ඔගොල්ලෝ මේ ප්‍රදේශයට එන්න බෑ ඔගොල්ලෝ නිසා අපේ ඡන්ද වෙනස් වෙනවායි කියලා මම හිතන්නේ ඒක තමයි පටුම පටු දේශපාලනය එසේ කළ නොයුතුයි කියලා මම කියන්නේ ආචාර්ය සුරෙන් රාකවන් බෙහෙවින්ම ස්තුතියි Thank you අශෝක බොහොමත්ම ස්තුතියි ඔබගේ ආරාධනයට සහ මේ අවස්ථාවට